මේ සිද්ධිය සිද්ධ වුණේ නවගමුව පොලිස්සමේ ඉහළ බෝමිරියේ ප්‍රදේශපීටි සුමනාරාමය කියන විහාරස්ථානයක සමින්නාංශනමක් වැඩ සිටින මේ විහාරස්ථානයට රාත්‍රී කාලයේදී කාන්තාවක් දෙදෙනෙක් ගිහිලා තියෙනවා. ඒ ගියපු කාන්තාවන් යම්කිසි ආකාරයක නැවත පැමිණීමට ප්‍රමාද වීම නිසා ඒ ප්‍රදේශවාසීන් යම්කිසි සැකයක් ඇති කරගෙන ඔවුන් එම විහාරස්ථානයට ගිහිල්ලා යම්කිසි කලබලයක් සිදු කළ තියෙනවා මේ ස්ථානයේ. පසුව මේ ස්වාමින්වහන්සේ රැඳී සිටි කාමරයට ගිහිල්ලා පරීක්ෂා කිරීමේදී මේ කාන්තාවන් දෙදෙනෙක්ම කාමරය තුළ සිටීම නිසා මේ ප්‍රදේශවාසීන් යම්කිසි පිරිසක් එකතු වෙලා ස්වාමින්වහන්සේටත් ඒ වගේ මේ කාන්තාවන් දෙදෙනාටත් පහර දීමක් සිදු කළා. යම්කිසි ආකාරයක ලිංගික හිරිහෙරයක් සිදු කළා තියෙනවා. කාන්තාවන් ඒ ඇඳගෙන සිටි ඇඳුම් ගලවලා ඒ දර්ශන වීඩියෝ කරලා ඒවා සමාජ මාධ්‍ය වෙතම උදාහැරීමක් කරලා තියෙනවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ පසුගිය දිනක, ඒ කියන්නේ 6 වන දින රාත්‍රී කාලයේදී. පොලිසියට මේ තොරතුරු ලැබුණට පස්සේ පොලිසිය මේ ස්ථානෙට යනවා. 1:09 පණිවිඩයක් විදිහට තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ පොලිස් ස්ථානෙට. ඒ අනුව පොලිස් නිලධාරීන් මේ ස්ථානෙට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා තියෙනවා. කෙසේ වුවත් ඊයේ දින වන විට මේ සම්බන්ධව අදාළ වීඩියෝ දර්ශනය යම්කිසි පුද්ගලයෙක් සමාජ මාධ්‍ය ජාලාවිත යොමු කළා තිබුණා. ඊයේ රාත්‍රියේදී මීට අදාළ එක් සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත වයස අවුරුදු 37ක පුද්ගලයෙක් අද දින උදෑසන මේ පහර දීම් වලට සම්බන්ධ වෙච්චි, ඒ වගේම කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම සඳහා සම්බන්ධ වෙච්චි පුද්ගලයෝ 7 දෙනෙක් නවගමුව පොලිස් ස්ථානයට බාර වුණා. අද ඉන් පසුවම ඔවුන් අත්අඩංගුවට ගත්තම වෙනට ඒ සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අද දින ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා මේ සැකකරුවන්, විශේෂයෙන්ම පහර දීම කියන කාරණයත්, ඒ වගේම මේ කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම කියන කාරණයට. ඒ වගේම මේ වීඩියෝ දර්ශනය යම්කිසි පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍යවලට උදාහැරලා තියෙනවා. මේ පිළිබඳවත් විමර්ශන කටයුතු පවත්වනවා. එම පුද්ගලයා ඊටමත් බරපතල වරදක් කරලා තින්නේ දන්නේ සංග්‍රහයේ තිබෙන 340 වස්සන වගන්තිය තියෙනවා. මෙවැනි ආකාරයේ ලිංගික හිරිහැර සම්බන්ධව ප්‍රචාරණයන් කිරීම වරදක් කියන කාරණා. ඉතින් විශේෂයෙන්ම මේ පහර දීම සහ ඊට අදාළ මේ කාන්තාවන් විවෘතව පෙනෙන ආකාරයට, ඒ වගේම කාන්තාවන්ට වෙන හිරිහැර, ඔවුන්ගේ ඒ කාන්තාවන්ගේ ඇඳුන් ගැලවීමෙන සියලු දේවල් සහිතව මේ වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍ය වෙත යොමු කළා තියෙනවා. යොමු කළ පුද්ගලයා බරපතල වරදක් කරනවා, ඔහුට දඬනීය වරදක් ඔහු සිදු කරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධව විමර්ශන පවත්වනවා. ඊට අදාළ විමර්ශන කටයුතු පවත්වන්නේ නවගම පොලිස් ස්ථානයෙන්. මේ සියලු දෙනාම නීති හමුවට ඉදිරිපත් කිරීමට තමයි අවශ්‍ය කටයුතු කරන්නේ. අද දින මේ සැකකරුවන් ගරු අධිකරණයට ඉදිරිපත් කරනවා. මීට සම්බන්ධ තවදුරටත් තවත් සැකකරුවන් ඉන්නවද යන්න අදාළ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. නැහැ, අපල ලබාදීමක් උනේ නැහැ. මුල් අවස්ථාවේදී ඒ සමින්වාසී විසින් පොලිස් ස්ථානයට මේ පොලිස් නිලධාරීන් මේ ස්ථානෙට ගියපු අවස්ථාවේ සමින්වාසීත් ඒ වගේම තවත් මීට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ 4 දෙනෙකුත් පොලිස් ස්ථානෙට රැගෙන ගිය තුන පොලිසිය විසින්. නමුත් සමින්වාසී විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මේ පහර දීමක් හෝ කාන්තාවන්ට යම් විෂයකරයක ලිංගික හිරිහැරයක් වූ බවට සඳහන් ඒ පැමිණිල්ලේ සඳහන් නොකරපු බව තමයි පොලිස් ස්ථාපතිවරයා දැනුම් දුන්නේ. සාමාන්‍යයෙන් පහර දීමක් ගැන පමණක් සඳහන් කරලා තිබුණා. ඒ පහර දීම කියන කාරණේදී පැමිණිලිකරු සමත වීමට කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒ අනුව අත්අඩංගුවටගත් පුද්ගලයෝ 4 දෙනා සමග මුල් අවස්ථාවේදී සමත වීමක් වෙලා තියෙනවා, විශේෂයෙන්ම ඒ සිද්ධිය උදිනට පසු දින. නමුත් පසුව මේ සිද්ධියේදී අනාවරණය වෙනවා. මේ වීඩියෝ දර්ශනයත් හරහා පසුව ලැබෙන තොරතුරුත් එක්ක අනාවරණය වෙනවා. මේ ස්ථානයේ කාන්තාවන්ටත් පහර දීලා, ඒ වගේම කාන්තාවන්ගේ මේ ආකාරයට වීඩියෝ දර්ශනත් අරගෙන තියෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ ඇඳුම් ගැලවීමට කටයුතු කරලා තියෙනවා කියන කාරණේ, ඔවුන්ට ඇඳුම් ඉවත් කරලා පහර දෙන්න වගේ කටයුතු කිරීම කරලා තියෙනවා කියලා අනාවරණය වෙනවා. ඉන් පසුව තමයි නැවත ඒ තොරතුරු අනාවරණය වුණාට පස්සේ නැවත මේ සම්බන්ධ වැඩිදුර ප්‍රකාශයක් ස්වාමින්වහන්සේගේ ලබා ගැනීමේදී ස්වාමින්වහන්සේන් පසු සත්‍ය තොරතුරු අනාවරණය කරනවා. ඒ අනුව අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කළා තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන්නේ. කිසිම ආකාරයක ප්‍රලබා දීමක් නෙමෙයි ගරු අධිකරණයට ඉදිරිපත් කරනවා. ගරු අධිකරණය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට කටයුතු කරනවා ඇති. ඔව්, ඇත්තටම මේ
බරපතල වරදක්. මොකද යම්කිසි ආකාරයකට ඒ ස්වාමීන්වහන්සේ රැඳී සිටින ස්ථානයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබුණා නම් ඒ පුද්ගලයන්ට හැකියාව තිබුණා පොලිසියට දැනුම් දීලා ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ගෙන්නලා කටයුතු කරන්න. නමුත් මේ ආකාරයට ඒ ස්වාමීන්වහන්සේ ඉන්න ඒ විහාරස්ථානයට ඇතුල් වෙලා පහර දීලා කාන්තාවන්ටත් පහර දීලා කාන්තාවන්ගේ ඇඳුනුත් ඉවත් කළා මේ ආකාරයට නීතිය අතටගෙන කටයුතු කිරීමත් ඒ වගේම මේ පුද්ගලයන් එකතු වෙලා මේ කැරලක ආකාරයෙන් එකතු වෙලා මේ ආකාරයට පහර දීමත් ඒ අනවසරයෙන් මේ ආකාරයට නිවසක් තුළට ඇතුල් වීමත් මේ සියල්ලම වැරදි. විශේෂයෙන් ආයුතු ඇතුල් වීම පහර දීම කාන්තාවන්ට හිරිහැර සිදු කිරීම ඔවුන්ගෙන් ලබා ගන්නා මේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම කියන සියලු කාරණා දඬනීය වැරදි. මේ වැරදි සම්බන්ධව ගරු අධිකරණය තමයි දඬුවම් ලබා දෙන්නේ. කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන වැරදි විශේෂයෙන්ම වසර දෙකේ සිට යම් දීර්ඝ කාලීන දඬුවම් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ තත්ත්වය තීරණය කරන්නේ ගරු අධිකරණය. මේ සිද්ධිය සම්බන්ධයෙන් උත් ආකාරයෙන් ගරු අධිකරණය තීරණය කරයි. ඒ විමර්ශනයේ නඩුව විභාග වීමෙන් පස්සේ තමයි දඬුවම් සම්බන්ධව තීරණය කරන්නේ. ඒ අනුව ගරු අධිකරණය තමයි තීරණය කරන්නේ කුමන දඬුවමක් ලබා දෙනවද කියලා. දැනට මේක තියෙන්නේ විමර්ශන තත්ත්වය.